මේක AIDS කියලා දැනගෙන සිපල්ද ගන්න යන්නේ නෑනේ මේක නොදැනුවත්වම වෙන්නේ අනාරක්ෂිත සම්බන්ධ එහෙම උණයි කියලත් බෝ වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි සිපල්ද ගැනීම නිසා HIV රෝගියෙක් දෂ්ට කරලා ඔයාට එවලෙම දෂ්ට කරනවා බෝ වෙයි HIV රෝගයත් මුඛ මාර්ග සංසර්ගයෙන් බෝ වෙන්න පුළුවන් එතකොට ඒකත් අවදාන මොකද කෙලවල HIV වෛරස් එක තියෙනවා දැන් රේසයක නිසා බෝ වෙන්න පුළුවන් හෙපටයිටිස් B කියන රෝගය හෙපටයිටිස් B කියන්නේ බරපතල රෝගයක් අදත් අප සාරවාහිනී YouTube නාලිකාව හරහා වෛද්‍ය ජයන්ත අමරසිංහ මහත්මයාව මුණගැසීමට තමයි මේ සූදානම් වන්නේ. අයිබෝන් වෛද්‍ය. අයිබෝන්. හොඳයි. වෛද්‍යතුමනි අපි දැන් පසුගිය සතියේ සාකච්ඡා කරා මේ රෝගය ලිංගික රෝග ව්‍යාප්ති වෙන්නේ ලිංගික ක්‍රියාකාරකම් මූලික කරගෙන කියලා. අපිට දැනගන්නට පුළුවන් මේ ලිංගික සම්බන්ධතා යනුවෙන් හඳුන්වන්නේ මොනවද කියලා. ओ दे आपकी कथा करा अभी मूलिक हिंदी दुना मे लिंगासी रोग की अंदर मुकद कलीमा की मे लिंग संबंधता निशातम गुडक्लावट लिंगासी रोग अति लिंगिक संबंधता मुनोदीन पटीन लिंगिक संबंधता बहुत दिन कतरे लिंगिकते मूल कर लिंगे काटे तो मूल कर संबंधता इतकोटे दंगमा की वगे दंग लिंगासी रोग कतिवेन्नी लिंगिक मूलिकोम बहुत दुरट लिंगिक काटयुक्त प्रतिपल आगे अनारक्षित लिंगिक संबंधता निशा अरे इतकोट अभी मुलदीम अभी मेव लिंगिक क्रिया वक निशा लगे नमूद मे लिंगिक क्रिया कतिवेंट खाली संबंधता गोडेगी पुद्गले को එතකොට මේ ඒ සම්බන්ධය ගොඩ නැගුණට පස්සේ ඇති වෙන ලිංගික කටයුතු වලට තමයි අපි ලිංගික ක්‍රියා කියලා කියන්නේ. මෙතෙන් අනාවශ්‍යිත ලිංගික ක්‍රියාවක් නිසා තමයි රෝගය තියෙන කෙනෙක්ගෙන් රෝගය නැති කෙනාට බෝ වෙන්නේ. එතකොට අපි බලමු අර ලිංගික සම්බන්ධතාවය කියන ඒවා මොනවද කියලා. දැන් අපි මූලිකවම අපි කතා කරන සම්බන්ධතා තුනක් ගැන. එකක් තමයි මේ ගැහණු පිරිමි සම්බන්ධතා. අපි කියනවා ඉංග්‍රීසියෙන් heterosexual relationships කියලා තමයි කියන්නේ. ගැහණු පිරිමි සම්බන්ධතා සමාජයේ වැඩිපුර අපි දකින්නේ. නමුත් ඊට අමතරව තව සම්බන්ධතා තියෙනවා. ඊළඟට අපි කතා කරමු homosexual relationships. ඒ කියන්නේ සමලිංගික සම්බන්ධතා. දැන් සමලිංගික සම්බන්ධතාවයක් කියලා කියන්නේ එක්කෝ ගැහණු දෙන්නෙක් අතර සිදුවන මේ ලිංගික කටයුතු එහෙම නැත්නම් පිරිමි. ඒ කියන්නේ එකම සෙක්ස් එකේ අය කරන කටයුතු තමයි මේ homosex කියලා වැටෙන්නේ. ඊළඟට තව තියෙනවා bisex. bisexual relationships තුනක් තියෙනවා bisexual කියලා කියන්නේ දැන් හිතන්න පිරිමි කෙනෙක් ඉන්නවා එයා ගැහණුව එක්ක සම්බන්ධ වෙනවා එයා පිරිමියා එක්ක සම්බන්ධ වෙනවා එහෙම කෙනාට අපි කියනවා මේ bisexual එක කෙනෙක් කියලා එතෙන්දී අපි දැන් කියන්නේ bisexual relationship එක එහෙම අයත් ඉන්නවා දැන් කවුරු ආන්න පුළුවන් මෙහෙ මේ ආකාර තුනම ඉන්නවද තුනම ඉන්නවා ආකාර තුනම ඉන්නවා දැන් සමහර මම උදාහරණ වශයෙන් කියන මේ bisex කියන ගත්තාම දැන් ගෙදර පවුල එක්ක ඉන්නවා समलिंगी संबंध तीन बोला पाउल दंडारियन तमंग सहकार समहार दंडे दंडे अपयोग वैद्य दंडार तुण वैद्य कारण समाज रोग व्याप्ति बलपयान कर कारण एक प्रश्न कतवश्यम दें मम की समलिंगिक संबंधता अभी होम सेक्शुअल अभी कथा करो मे मेल होम सेक्शुअलिटी पिरीमी समलिंगिक संबंधता पिरीमी दिने कतर अतिवेन लिंगिक अटी अन्न इतना अभी दकी अन्न एक अवधान अवधान गुडम रोग बोवेंट वेपुर अवधान तीन समलिंगिक संबंधता एक यम प्रभेद तीन एक प्रभेद पुडा इलाट अवधान तीन अब समलिंगिक संबंध गता गहन गहन संबंध कावली समाज रोग अड़ा लेस्बियन गे अब सामान्य गे तीन वचन इतकोट लेस्बियन गे समाज रोग अड्डू नमु तिरमी संबंधता अवधान अनारक्षित
පිරිමි පිරිමි සම්බන්ධතාවය. ඒක ඒක අවදානම් වැඩි. එතකොට හෙටරොසෙක්ස් සම්බන්ධතාවය කියන්නේ ගැහණු පිරිමි සම්බන්ධතාවයකුත් ගොඩක් වෙලාවට මේ සමාජ රෝගයක් ඇති වෙන්න අවදානම්. අවදානම් නැති නේ. එතකොට බයිසෙක්ස් ගත්තාම ඊටත් අවදානම්. ඉතින් මේ සියලුම ආකාර තුනම අවදානම් නැත්ත. අනාරක්ෂිතව. ඒකයි අපි කියන්නේ. होमसेक्सुअल रिलेशनशिप पिरीमी वेडिकोर अवधान दाखिल हमें वैद्य तुम नर्म प्रेक्षक अंगे पहासो दिस मेकी कारण पुलिस विग्रह क्रीमी हेकि मम मुड़ी संबंधता संबंध तुनगन की हेटरोसेक्स होमोसेक्स बाइसेक्स इतना संबंधता गोडने එතරම් ඊළඟට ලිංගික ක්‍රියාවලියකට යන්නේ මේ ලිංගික ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ. તો ලිංගික ක්‍රියා අපි ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. ප්‍රධාන කොටස් තුනකට බෙදනවා ප්‍රධාන ලිංගික සම්බන්ධතා වලින් තමයි ප්‍රධාන ලිංග මේ ලිංගාස්ත රෝගය බෝ වෙන්නේ. එතකොට අපි ප්‍රධාන ලිංගික සම්බන්ධතා මොනවද කියලා බලමු. හරි? ප්‍රධාන ලිංගික ක්‍රියාකාරකම් කියන්නේ බලමු. එතකොට අපි කියනවා මේ යෝනි මාර්ග සංසර්ගය කියලා ගැන කතා කරනවා. යෝනි මාර්ග සංසර්ගය කියලා කියන්නේ ගැහණු කෙනෙක්ගේ යෝනි මාර්ගයේ පිරිමිගේ සිස්නේ අතු කරන එක. ඒක තමයි යෝනි මාර්ග සංසර්ගය. ඒතකොට යෝනි මාර්ග සංසර්ගයේදී සියලුම සමාජ රෝග සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. තේරුණාද? ඊළඟ එක තමයි බුත මාර්ග සංසර්ග. බුත මාර්ග සංසර්ගය කියලා කියන්නේ බුත මාර්ගයට කාගේ හැල්පීම හෝ ගැහණු කෙනෙකුගේ බුත මාර්ගයෙන් බොහෝ දුරට පිරිමි කෙනෙක්ගේ ශිෂ්ටය අතුල් කරන්නේ. අපි කියන එකට බුත මාර්ග සංසර්ගය. ඇනල් සෙක්ස්. කලින් අපි කතා කරේ වැජයිනල් සෙක්ස්. දැන් කතා කරන්නේ ඇනල් සෙක්ස්. එතකොට ඇනල් සෙක්ස් කියන්නේ ගොඩක්ම අවදානම්. එතකොට ඒ සම්බන්ධතාවයේදී ගොඩක් රෝගය බෝ වෙන තැනට ගොඩක් වැඩි. ඒයි හේතුව මේ බුත මාර්ගේ හැදිලා තියෙන්නේ මේ සෙක්ස් වලට නෙමෙයි අතන වශයෙන්. දැන් ඒ කටයුතු වලට යොදා ගන්නවා තමයි. නමුත් ඒකට හැඩ ගැහිච්ච අවයවයක් නෙමෙයි. ඒතකොට ගොඩක් වෙලාවට අර 25 සම්ප්‍රේෂණය ඉඩකඩ වැඩි මොකද? සීරීම් ඉඳ තියෙන ඉඩකඩ වැඩි. එහෙම එකක් තියෙනවා. ඊළඟ සම්බන්ධය තමයි ඕරල් සෙක්ස්. අපි කියන්නේ මුඛ මාර්ග සංසර්ගය. දැන් මෙතෙන්දි මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ මුඛ මාර්ග සංසර්ගයේදී අපි කියන්නේ ඕරල් සෙක්ස් වලදී ගොඩක් අය හිතනවා මේ සමාජයක බෝ වෙන්නේ නැහැ කියලා. හරිම ආකල්පයක් තියෙනවා. සමාජ රෝග බෝ වෙන්නේ නැහැ කියලා. හැබැයි සියලුම සමාජ රෝග බෝ වෙන්න පුළුවන්. HIV රෝගයත් මුඛ මාර්ග සංසර්ගයෙන් බෝ වෙන්න පුළුවන්. එතකොට ඒකත් අවදානම්. මොකද කෙලවල HIV වෛරස් එක තියෙනවා. එතකොට කට පාවිච්චි කරලා කරන ලිංගික කටයුතු අවදානම්. එතකොට මේ ප්‍රධාන ආකාර තුන තමයි ඔයදම සඳහන් කළේ ලිංගාසි රෝගය බෝ වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුන. වෛද්‍ය තුමනි මේ තවත් වැදගත් කාරණාවක් තියෙනවා අතරම දැනගන්න. දැන් මේ සමාජ රෝගයක් ඔය කියන කාරණා හරහා ලිංගික රෝගයක් බෝ වෙනවා වගේම අපිට දැනගන්න පුළුවන් මේ ඇඳුමක් මාරු කර ගැනීම තුළින් නැත්නම් මේ පාවිච්චි කරන කෝප්පයක් ඒ වගේ කිසියම් උපකරණයක් මාරු කර ගැනීම තුළින් එහෙම නැත්නම් එකම සයනයක මේ නිදා ගැනීම තුළින් මේ කියන කාරණා තුළින් ඔය සමාජ රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන් බෝ වෙන්න පුළුවන්. ඔව් මේක ගොඩාක් අය දැනගත යුතු කාරණාවක්. මොකද බහුලවම අපිට මේ අපෙන් අහන ප්‍රශ්නයක් එක පැත්තකින් එතකොට සමහර අය දැන් සමාජ රෝග හැදිච්ච හැත් ඇවිල්ලා අපිට ඔයගේ දේවල් තමයි මුලදී කියන්නේ. ඒගේ ප්‍රධාන සම්බන්ධතාවය ගැන කතා කරන්නේ. ඉතින් ඒක පැහැදිලි කරගන්න එක හොඳයි. එතකොට මට මේ මුලින්ම මම කියන්න මේ සිප වැළඳ ගැනීම අපි කියන්නේ කිසින් කියලා කියන්නේ. සිප වැළඳ ගැනීම. තොල් සිප ගැනීම නිසා අපි කියන්නේ ප්‍රධාන සමාජ රෝගය බෝ වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. හරිද? එතකොට HIV රෝගියෙක් වුණත් සිප වැළඳ ගන්න පුළුවන් ඇත්තටම. එයා AIDS තත්ත්වයට ගිහිලා නැත්නම් එයා සිප වැළඳ ගත්තා කියලා බෝ වෙන්නේ නැහැ. මේ එයාගේ කෙළවල වෛරස් එක තියෙනවා සමහර වෙලාවට. එයා ප්‍රතිකාර හරියට ගන්න නැත්නම් අපේ කෙළවල වෛරස් තියෙන්න පුළුවන්. ඒත් රෝගේ සම්ප්‍රේෂණය වෙන්න තරම් ප්‍රමාණයක් නැහැ වෛරස් කෙළවල. එහෙමයි තියෙන්නේ. AIDS තත්ත්වයට ගිහිලා නැත්නම්. මේක AIDS කියලා දැනගෙන සිප වැළඳ ගන්න යන්නේ නැහැ නේ. මේක නොදැනුවත් වෙන්නේ අනාවශ්‍ය සම්බන්ධතාවයක්. එහෙම උණයි කියලා බෝ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි සිප වැළඳ ගැනීම නිසා. හැබැයි තව අවස්ථාවක් තියෙනවා මේ හර්පීස් කියන රෝගය ලිංගික හර්පීස් කියන රෝගය මේ කටේ හැදෙන්න පුළුවන් සමහර තොල් වල බිබිලි වශයෙන් තියෙන්න පුළුවන් එහෙම රෝගී සිපලඳ ගත්තොත් අන්න රෝගේ බෝ වෙන්න පුළුවන් අන්න එතන අවස්ථාවක් තියෙනවා ඉතින් හැබැයි බොහෝ දුරට අපි කිසිං කියන එක ගන්න ගොඩක් වෙලාවට බෝ නොවන ක්‍රමයක් විදිහට සිපවලද ගැනීම ඊට අමතරව තව ක්‍රම තියෙනවා වැළඳ ගැනීම අපි කියන්නේ මේ හගින් කියලා කියන්නේ
වැළඳගන්න. කිසිසේත්ම සමාජ රෝගය බෝ වෙන්නේ නැහැ. ඒක අවදානමක් නේ. අතට අත දෙන්නේ. එතනත් සමාජ රෝගය බෝ වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි හුඟක් අය අපිට ඇවිල්ලා අහන සහ කියන ප්‍රශ්නයක් තමයි මේ මේ බාත්รูම් එක ටොයිලට් එක කොමඩ් එක පාවිච්චි කරලා බෝ වෙයිද? එහෙම ඇවිල්ලා කියනවා. මේ යම් කිසි උත්සවයකට ගියා එතන මේ පරිහරණය කරා වැසිගලිය එතනින් පස්සේ තමයි මේ රෝගේ හැදුනේ කියලා. නමුත් බරපතල සමාජ රෝගයක් තියෙන කෙනෙක් පාවිච්චි කරපු වැසිගලියක් ඒක නොසෝදා වුණත් වෙන කෙනෙක් පාවිච්චි කරාට බෝ වෙන්නේ නැහැ. ප්‍රධාන සමාජ රෝගයක් බෝ වෙන්නේ වෙනත් පොඩි පොඩි රෝග වර්ග තියෙනවා බෝ වෙන්න පුළුවන් ඒවා. නමුත් බෝ වෙන්නේ නැහැ. ඒක තමයි දැනගන්න ඕන කාරණය. එතකොට ඊළඟ එක තමයි ඔබතුමා ඇහුවා මේ සයනයක නිදාගත්තට සයනයක නිදාගන්න පුළුවන් මේ හැබැයි ලිංගික ආකාරකම්ෙන් තොරව. එතකොට බෝ වෙන්නේ නැහැ. මේකට ඇඟේ නිකන් වැදි වැදි හිටිය කියලා බෝ වෙන්නේ. හරි. අර මම කිව්වාගේ ප්‍රධාන ලිංගික සම්බන්ධතාවයකට යන්න ඕනේ. ලිංගික අවයව දෙක ගැටෙන්න ඕනේ. එතකොට තමයි බෝ වෙන්නේ. ඒකයි ක්‍රමය. එතකොට තවත් දේවල් තියෙනවා එක පිංගහනක. අපි හිතමු HIV රෝගේ පරිහරණය කරන මේ උපකරණ පාවිච්චි කිරීම. බෝ වෙනවද? නැහැ. තවත් එකක් තියෙනවා. වැඩිපුර මහන ප්‍රශ්නය. මේ රේසර් එක පාවිච්චි කරලා ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ රේසර් එක පාවිච්චි කරලා මේ වෙනත් කෙනෙක් පාවිච්චි කරපු අපි හිතමු HIV රෝගියෙක්ම කියන්නේ එයා පාවිච්චි කරපු රේසර් එක පාවිච්චි කරලා මේ රෝගේ බෝ වෙයිද කියලා. බෝ වෙන්නේ නැහැ. රේසර් එකෙන් බෝ වෙන්නේ නැහැ. බෝ වෙන්නේ රේසර් එකෙන් බෝ වෙන්න පුළුවන් එකක් තියෙනවා. හෙපටයිටිස් B කියන රෝගේ බෝ වෙන්න පුළුවන්. නමුත් HIV රෝගේ බෝ වෙන්නේ නැහැ. මොකද ඒ තියෙන ප්‍රමාණය මේ ලේජිය සල්ප වශයෙන් සමහරට ගෑවෙන්න පුළුවන් මේ කැපිලා. ඒත් ප්‍රමාණය මදි ඇත්තටම රෝගේ බෝ කරන්න තරම්. ඉතින් අපි තීරණය ටිකේ සෛද්ධාන්තිකව කියන්නේ මේක බෝ වෙන්න පුළුවන් හැකියාව අඩුයි. තවත් කියනවා නම් පිහිරුම් තටාකයක නෑවට. සමහර අය අහන ප්‍රශ්නයක් මේ පිහිරුම් තටාකයක නෑවොත් සමාජ රෝගයක් තියෙන කෙනෙක් හිටියොත් බෝ වෙයිද? බෝ වෙන්නේ නෑ. හරිද? එහෙම නැත්තම් මේ මේ මදුරෙක් HIV රෝගියෙක් දෂ්ට කරලා ඔයාට එවලෙම දෂ්ට කරනවා. බෝ වෙයිද? බෝ වෙන්නේ නෑ. වෙන්න පුළුවන් දේවල් නේ. ඔයගේ ඒවා අපෙන් අහනවා සෙනෙද? තවත් කැලලක් තියෙනවා. දැන් ඔය ලිංගික කටයුතුවේදී මේ අර සමහරවිට හපන්න පුළුවන්නේ. අපි කියන්නේ මේ බයිට්ස්. ඒ බයිට් ඒ කවුරු හරි හැපුවොත් දත්වල බෝ වෙයිද කියලා. එතකොට බෝ වෙන්නේ නැහැ කියලා තමයි ගන්න මේ ගන්න. දත් HIV රෝගියෙක් ඉන්නවා. එයා ලිංගික කටයුත්තකදී අනිත් කෙනාව හපන්න පුළුවන්. නමුත් ඒ දත් පාරක් වැදුනයි කියලත් ලිංගික රෝගයක් බෝ වෙන්නේ නැහැ. අන්න ওই ටික තමයි අපි දැනගන්න ඕන ප්‍රධාන කරුණු කාරණා ටික. අර මම කලින් කියපු ප්‍රධාන ලිංගික සම්බන්ධතාව තමයි වැදගත් වෙන්නේ. ඔය මේ දැන් සඳහන් කරපු කරුණු කාරණා ප්‍රධාන සමාජ රෝගයක් බෝ වෙන්න හේතු වෙන්නේ නැහැ. තවත් කියනවා ඇඳුමක් ඇඳයි කියලා මේ පරිහරණය කරයි කියලා, තුවායක් පරිහරණය කරයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම බෝ වෙනම වෙනත් රෝග තියෙනවා. බරපතල රෝග නෙමෙයි. වෙනත් ඔය හමේ රෝග වගේ දේවල්. ඔය මේ හොරි ස්කේබිස් ඒ වගේ දිලි රාසාදන ඒ වගේ බෝ වෙන්න පුළුවන්. බෙහෙවින් ස්තුතියි. අතර මේ කාරණාව දැන ගැනීම අපිට අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට මේ සමාජ රෝගයක් හැදුන කෙනෙක්ව එහෙම සමාජයෙන් පිළිකුල් කරන්න නැතුව ඔව රැක බලා ගැනීමටත් මේ කියන කාරණා දැනගත් වීම දැනුවත් වීම හරි වැදගත් නේද වෛද්‍යතුමනි? පැහැදිලිවම දැන් අපි ළඟට එන මේ HIV ආසාදිතයෝ ඉන්නවනේ. ඒ ආසාදිතයෝ බලා ගන්න කෙනෙක් නැති වුණොත් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒගොල්ලෝ අපි පවුලේ උදවිය දැනුවත් කරනවා. විශ්වාසවන්ත එක්කෙනෙක්ව අපි ගන්නවා. දැන් මේ ඔක්කොටම කියන්නේ නැහැ සමහරවිට පවුලේ ඉන්න. මොකද අරයට උදව් කරන්න පුළුවන් දැනුමත් තේරුමක් තියෙන කෙනෙක් සම්බන්ධ කරගන්නවා. එතකොට එයාට අපි කියලා දෙනවා මේ ක්‍රම නිසා ඔයාට බෝ වෙන්නේ නැහැ රෝගී. වෛද්‍යතුමනි දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වද මේ රේසරයක් භාවිතා කිරීමෙන් එහෙම HIV රෝගිය මේ පැතිරෙන්නේ නැහැ බෝ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කාරණම වළංගු වෙනවනේ දැන් අපි හිතන්නකෝ දැන් සාමාන්‍ය මධ්‍යම පන්තිකෝ හෝ ඒ ඉහළ තලවලින් හෝ මේ සැලුන් එකකට යනවනේ කොන් එක පන්තිකම එවැනි කාරණාවකට. එතකොට ඔය රෙහි භාවිතා කරනවා දැලි පිහ කෙනෙකුත් භාවිතා කරනවා. දැන් නම් ඒක පොඩ්ඩක් නවීකරණය වෙලා වෙනම විදිහකට වෙනම තලයකින් ඒක භාවිතා කරනවා. ඒ ඒ හරහා මේ HIV හෝ එවැනි රෝගයක් ව්‍යාප්ත වෙන්න බලපෑම් එනවද? පැහැදිලිවම අය බරපතල සමාජ රෝගනේ කිසි දෙයක් බෝ වෙන්නේ නැහැ. හැබැයි මම ඔයාලට කිව්වා දැන් රේසයක නිසා බෝ වෙන්න පුළුවන් හෙපටයිටිස් B කියන රෝගය. හෙපටයිටිස් B කියන්නේ බරපතල රෝගයක්. ඒක ලේවලින් බෝ වෙන්නේ. හෙපටයිටිස් B, හෙපටයිටිස් වල ගොඩක් තියෙනවා A කියලා තියෙනවා, B කියලා, C, D වගේ ප්‍රභේද තියෙනවා. එතකොට හෙපටයිටිස් B කියන්නේ බරපතල රෝගයක් අත්මාවේ පිළිකාපාව ඇති වෙන්න පුළුවන්. ඉතින් හැදුන කෙනාට බරපතලයි ඇත්ත වශයෙන්. ඒක බෝ වෙන්න පුළුවන්. නමුත් මම දැකලා තියෙනවා අද හුඟක් වෙලාවට එකම මේ රේස එක පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාට
බ්ලේඩ් එකක් මාරු කරනවා දැකලා තියෙනවා. දැන් මම කිව්වා වගේ සමාජ රෝගේ බරපතල එකක් බෝ වෙන්නේ නැහැ අත්ත වශයෙන්ම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර හැමෝම පාවිච්චි කරන තුවාය කරට දානවනේ. පණාව තුවාය. එතකොට ඒ අනිත් උපකරණ ඒවයින් මේ මේ ඉස්සොරි වගේ දෙයක් එහෙම නැත්නම් දිවි රසාදන එහෙම නැත්නම් හැමර සම්බන්ධ වෙනත් රෝග හොරි වගේ දේවල් අන්න ඒව බෝ වෙන්න පුළුවන් ඔකුණෝ ඒව බෝ වෙන්න පුළුවන් එතකොට ඒ වගේ දේවල් තමයි අත්ත වශයෙන්ම වෛද්‍යතුමනේ මේ මේ ටැටු එකක් කර ගැනීම තුලින් මේ මේ සමාජ රෝග කියන එක වැළඳෙන්න පුළුවන් ඔව් බොහෝ දුරට අවදානම තියෙන්නේ මේ HIV කියන එකට තමයි හැබැයි එතෙන්දී ඒ නීඩල් එකක් ගොඩක් ඩීප් යනවනම් මේ හැමතර සමහරලාට ටිකක් ගැඹුරට වදින්න පුළුවන් එතකොට කාගේ හරි භාවිතා කරපු එකක් අපි තුමුකෝ HIV තියෙන කෙනෙක්ට භාවිතා කරපු ඒ සමහර නීඩල්ස් ඉදිකටු මේ රෝගියෙකුට භාවිතා වුණොත් අර ප්‍රික් එක ටිකක් තදට ඇතුළට ගියොත් අන්න එතකොට බෝ වෙන්න පුළුවන් හැබැයි මං හිතන්නේ දැන් අද කාලේ කෙනෙකුට පාවිච්චි කරපුවා පාවිච්චි කරන්නේ නැහැ අලුතේ මං දන්න තරමේ නේද ස්ටරිලයිස් කරනවා කියලා ආයි විසී ජීවන හරණය කරන තමයි මේ උපකරණ ගන්න ඕනේ නැවත පාවිච්චි කරන්න පුළුවන් ඒවා නැත්තම් වෙනවම කටු සෙට් එකක් පාවිච්චි කරන්න ඕනේ මං හිතන්නේ මේ ක්‍රමවේදය දැන් අනුගමනය කරනවා කියලා ගොඩක් තැන්වල කටු චිකිත්සාව කියලා එකක් කියනවනේ දැන් දේශීය වෛද්‍ය විද්‍යාවේ පව එක සඳහන් වෙනවා දැන් මෙවැනි ප්‍රතිකාරයක් ලබා ගන්න රෝගියෙක්ට කුමන හේතුවක් මත මේ මේ ප්‍රතිකාර සඳහා යොමු වෙනා විට මේ මේ කටු චිකිත්සාව කරාම මේක බෝ වෙන්න පුළුවන්. ඔව් දැන් එතෙන්දිත් ඔය මම හිතන්නේ විදීමී උපකරණ භාවිතා කරනවා ඒ මොන භාවිතා මොන භාවිතයේදී වුණත් අර ගොඩක් සම සිදුරුනේව භාවිතා කරනකොට සම සිදුරුනක් නැතත් බොහෝ දුරටම ජීවාණු හරණය කරපු දේවල් වෙන්න ඕනේ පාවිච්චි කරන්න. ගොඩක් හා මේක මොකද විසි බීජයක් ඇතුළේ ඉන්න පුළුවන් chance එක වැඩි නැත්තම්. හරි. එතකොට ඊළඟ එක තමයි රෝහල් වල. අපි රෝහල් වල ඇත්ත වශයෙන්ම මේ රෝහල් වල ඉන්න කාර්ය මණ්ඩලය දන්නවා මේ ජීවාණු හරණය කියන්නේ මොකද්ද කියන්නේ. විශේෂයෙන්ම තියටර්ස් වල මේ මේ ඔපරේෂන්ස් කරද්දී අන්න එතෙන්දී මේ මේ ක්‍රම හරියටම අනුගමනය කරනවා. මේ රෝගියෙක්ගේ රෝගියෙකුට මේ රෝගය සම්ප්‍රේෂණය නොවෙන්න. ඒක මේ ජීවාණු කෘත උපකරණ තමයි පාවිච්චි කරන්නේ. ජීවාණු කෘත උපකරණ. ඒක රෝහල් වල ප්‍රධානම කාර්යයක් ඇත්ත වශයෙන්. ඉතින් ඒ දැනුවත් කාර්ය මණ්ඩලය ගැන මේ මේ ඒ විදිහ හරි විදිහ තමයි ක්‍රියා කරන්නේ. ඉතින් බොහෝ දුරට දැන් සමහර ආයතන තියෙන්න පුළුවන් මුදල් ගැන හිතලා මේ රෝගියෙක් වෙනුවෙන් අලුතෙන් දේවල් පාවිච්චි නොකර කලින් කෙනෙකුට පාවිච්චි කරපුවා පාවිච්චි කරන්න පුළුවන් අපි දන්නේ නැහැ සමහරට වෙන්න පුළුවන්. එතකොට අන්න එතකොට අවදානමක් තියෙනවා. පෙර වැඩසටහනට වඩා මේ වැඩසටහන තුලින් ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව දැනුවත් කිරීම පියවරක් ඉදිරියට පැමිණියයි කියලා අප විශ්වාස කරනවා. ඒ දැනුම ලබා දීම සම්බන්ධයෙන් අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජයන්ත අමරසිංහ මහත්මයාට. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි.